D&O Marvel අපි ඔන්න අදත් Monsterverse එකේ ඉන්න සමාජිකාවක් ගැන වීඩියෝ එකක් ගේන්න හිතුවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න හිතුවේ Mothra. එහෙම නැත්නම් King of the Monster කියලා හඳුන්වන Titan ගේ විස්තර කීපයක් ගැන. එහෙනම් වැඩි කතාවක් නැතුවම අපි යමු අපේ අද වීඩියෝ එකට. Mothra හෙවත් Titanus මොසුරව අපිට මුලින්ම Monsterverse එක තුලින් දකින්න ලැබෙන්නේ 2019 දී ආපු Godzilla King of the Monster කියන මූවී එක තුලින්. මූවී එකේදී දකින්න ලැබුණ විදිහට Dr. Eileen Chen Mothraව හඳුන්වන්නේ රාක්ෂයන්ගේ රැජින විදිහට. Mothraගේ චරිතය ආභාෂය වෙලා තියෙන්නේ සලබේක ඇසුරින්. සලබේව ඉංග්‍රීසියෙන් හඳුන්වන Moth කියන වචනය සහ මේ Titanගේ සැබෑ නම වුණු Mothra කියන නමේ රා කියන කොටස combine වෙලා තමයි Mothra කියන නම හැදිලා තියෙන්නේ. ඉන්දුනීසියානු දූපතක වාසය කරන ස්වදේශිකයන් විසින් Mothraව දේවත්වයෙන් සලකනවා. ඒ වගේම මොවුන් නෑව හඳුන්වන්නේ Mothra විදිහට. Give of life. එහෙම නැත්නම් ජීවය දෙන්නා කියන තේරුම තමයි මේ Mothra කියන නමින් අර්ථවත් කරන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ Monsterverse එකේදී Mothraව මුලින්ම දකින්න ලැබෙන්නේ King of the Monster movie එක තුලින්. Mothra කොකූන් එකක කීටෙක් විදිහට ඉඳලා සූඹුල් සත්වයෙක් විදිහට අවදි වෙනවා තමයි අපිට දකින්න ලැබුණේ. Mothraගේ අත්අඩු විහිදුවට පස්සේ ඒ තටුවලි ලොකු ආලෝකයක් වීදෙනවා අපිට දකින්න ලැබෙනවා. Mothraගේ අත්අටුවල බයෝලුමිනස් සංයෝජකයේ අඩංගු වෙලා තියෙන නිසා තමයි ඒ විදිහට ලොකු ආලෝකයක් වීදෙන්නේ. ඒ වගේම Mothraට තමන්ගේ මුඛයේ මකුළු දැල් වගේ ශ්‍රාවයක් විඳින්නත් පුළුවන්. මේව කොච්චර ශක්තිමත්ද කියනවනම් King of the Monster movie එකේ Godzilla ගේ සහ Ghidorah ගේ සටන අතරේදී Ghidorah තරමක් වෙලා රඳවලා තියාගන්න Mothraගේ කේටෙන් නිර්මාණය වෙන මේ අපූරු දැල් జాතියට පුළුවන් වුණා. Mothraගේ පියාපත් කළු තැඹිලි කහ සහ නිල් වගේ වර්ණ වලින් යුක්ත වෙනවා වගේම අපිට සාමාන්‍යයෙන් සලබයොන්ගේ දකින්න ලැබෙනවා වගේ අක්ෂි රටාවකුත් මේ අත්අටුවල පිහිටලා තියෙනවා. Mothra ප්‍රකෝප වෙලා ආක්‍රමණශීලී තත්වයට පත් වුනහම ඇයගේ ශරීරයේ වර්ණය රතු පෑයට හැරෙනවා. Mothra කියන්නේ බුද්ධිමත් වගේම Godzilla ගොඩක් පක්ෂපාතී ටයිටන් කෙනෙක්. King of the Monster movie එකේ ෆයිනල් බැටල් එකේදී Godzilla දුර්වල වෙලා ඉන්න අවස්ථාවේදී Mothra තමන්වම සැක්‍රිෆයිස් කරලා තමන්ගේ බලය Godzilla ලබා දෙනවා. Mothraගේ ලැබුණු පව එකත් එක්කම Godzilla ෆයර් Godzilla බවට ට්‍රාන්ස්ෆෝම් වෙලා Ghidorahට ඇටෑක් කරද්දී Godzilla හරහා පිටේ වෙන විකිරණ වලින් Mothraව විෂුවලයිස් වෙනවා වගේම Mothraගේ ස්ක්‍රීම් එකත් අහන්න ලැබෙනවා. මේ මූවී එකේ දකින්න නොලැබුණාට සමහර අවස්ථාවලදී Mothra Godzillaට එරෙහි වුණ අවස්ථාත් තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා. Godzilla සහ Mothra කියන්නේ පෘථුවේ නැචරල් බැලන්ස් එක පවත්වාගෙන යන උදව් වෙන ටයිටන්ලා දෙන්නේ. මේ නැචරල් බැලන්ස් එක පවත්වාගෙන යද්දී Godzilla මිනිස් ජීවිත ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. Godzilla'ගේ අරමුණ නැචරල් බැලන්ස් එක පවත්වාගෙන යන එක විතරයි. හැබැයි Mothra කියන්නේ මිනිස් ජීවිතත් බේරගෙන පෘථුවේ නැචරල් බැලන්ස් එක පවත්වාගෙන යන්න උත්සාහ කරන ටයිටන් කෙනෙක්. මේ නිසා තමයි Godzilla'ව King of the Monster විදියට හඳුන්වනවා වගේම Mothra'ව Queen of the Monster විදියට හඳුන්වන්නේ. දැන් අපි කතා කරමු Mothra'ගේ ඔරිජින් එක ගැන. අපිට Monsterverse එකේදී දකින්න ලැබෙන Mothra Tohoverse එකේ දකින්න ලැබුණු Mothraගේ නැවත නැගීසිටීමක් විදියට තමයි දකින්න ලැබෙන්නේ. මේ Tohoverse එක කියන්නේ වර්තමාන Monsterverse එක වගේ 1950 ගණන් වල ඉඳලා මෑත භාගයේ වෙනකම් මේ Titan වරු සම්බන්ධයෙන් නිර්මාණය වුණු ජපන් සිනමා විශ්වයට. Tohoverse එකට අනුව නම් වසර 10000කට විතර ඉස්සෙල්ලා චීනයේ යුනාන් පළාතේ ජීවත් වුණු ප්‍රාථමික සංස්කෘතියක් විසින් Mothraව දේවතාවියක් විදියට සලකලා ඇයට වන්දනාමාන කරලා දිනනවා. ඒ වගේම වුන් Mothraගේ බිත්තර ආරක්ෂා කිරීමට පන්සල් ගොඩනැගිල්ලකුත් ඉදි කරලා තියෙනවා. මේ Tohoverse එකේදී අපිට Mothraව Mothraverse Godzilla, Godzilla and Mothra, Rebirth of Mothra වගේ movies වලින් දකින්න ලැබෙනවා. වැඩිහිටි Mothra කෙනෙක් මරණයට පෙර ආරක්ෂිත ස්ථානයක බිත්තරයක් දමනවා. මරණයෙන් පස්සේ මේ බිත්තරයෙන් තවත් Mothra කීටයක් උපදිනවා. මේ කීටයට කලින් හිටපු Mothraගේ මතකයන්, හැකියාවන්, පෙනුම වගේ හැමදේම පිහිටනවා. මේ විදිහට තමයි Mothraගේ life cycle එක සිද්ධ වෙන්නේ. කොටින්ම කිව්වොත් කලින් හිටපු Mothraගේ පුනරුත්පත්තියක් විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම King of the Monster movie එක අවසානයේදී අපිට Mothraගේ බවට සැක කරන බිත්තරයක් හොයාගෙන තියෙනවා කියලා නිවුස් එකක් දකින්න ලැබෙනවා. ඒ අනුව නැවතත් Monsterverse එක තුලින් Mothraව දකින්න ලැබෙයි කියලා අපිට හිතන්න පුළුවන්. Mothra තමන්ගේ අල්ප විදියට පිළිගන්නේ Godzilla විතරයි. අතීතයේදීත් Godzilla'ගේ වර්ගය සහ Mothra අතර ලොකු සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. මොනාක්ලා විසින් Titan වරු සම්බන්ධයෙන් එකතු කරගෙන තිබුණු evidence කිහිපයකම Mothra Godzilla සමග එකතු වෙලා කටයුතු කරලා තියෙන ආකාරය දකින්න ලැබෙනවා. දැන් අපි කතා කරමු Mothraගේ බලයන් සහ හැකියාවන් කිහිපයක් ගැන.
මෝත්‍ර කියන්නේ අනෙකුත් ටයිටල්ලට සාපේක්ෂව අඩු වුණත් දිගු කල්පවැත්මක් තියෙන සත්වයෙක්. ඒ වගේම ඇයට එනර්ජි ස්ප්‍රේයින් පවර් එකක් තියෙනවා. ගිඩෝරගේ ග්‍රැවිටි බීම් එකට අහු වෙලා විනාශ වුණාට පස්සේ ගොඩ්සිලාව නැවතත් බලගන්නවන්න මෝත්‍ර පවර් ක්ලවුඩ් එකක් මුදා හරිනවා. ඒ වගේම මෝත්‍ර තුල ගෝඩ්රේස් නමින් හඳුන්වන කිරණ විශේෂයකුත් අඩංගු වෙනවා. ඇයගේ පියාපත්වල පිහිටල තියෙන රටාවන් අරහා ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් බීට විකිරණ විශේෂයකින් තමයි මේ ගෝඩ්රේස් ඇති වෙන්නේ. King of the Monster movie එකේ එකතැනකදී මෝත්‍ර රන්වන් සුදු ආලෝකයකින් යුත් මේ ගෝඩ්රේස් විහිදුවමින් පියඹමින් ඉන දර්ශනයක් දකින්න ලැබෙනවා. ඒ වගේම මෝත්‍රට මේ ගෝඩ්රේස් භාවිතා කරලා අනිත් ටයිටන්වරු සමග විශේෂයෙන් ගොඩ්සිලා සමග සංනිවේදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෝත්‍රගේ ඉදිරිපස සහ මැදපාද අනිකුත් ටයිටන්වරු සමග සටන් කරන්න පුළුවන් බ්ලේඩ්ස් විදියට අනුවර්තනය වෙලා තියෙනවා. මොන්ස්ටර්වර්ස් එක තුල ඉන්න ටයිටන් අතරින් මෝත්‍රට මාරම ලස්සන ස්ක්‍රීම් එකක් තියෙනවා. King of the Monster movie එක බැලුවනම් ඔයාලා මේ ස්ක්‍රීම් එක අහලා ඇති. මං කලින් කිව්වා වගේ මෝත්‍රට නැවත ඉපදීමේ හැකියාව තියෙන නිසා ඇයට මරණේ ජය ගන්න පුළුවන්. මෝත්‍ර මේ ගැන දන්න නිසා තමයි King of the Monster movie එකේදී ගොඩ්සිලාව බේරගන්න තමන්වම සැක්‍රිෆයිස් කරන්නේ. ඒ වගේම තමයි මෝත්‍ර කියන්නේ වේගයෙන් පියාසර කරන්න පුළුවන් ඇක්ටිව් ටයිටන් කෙනෙක්. මීට අමතරව මීටිය කිනිසිස්, ෆිසිකල් මැනිපියුලේෂන්, තර්මල් විෂන් වගේ අමතර හැකියාවනුත් මෝත්‍රට ස්වභාව ධර්මයෙන් උරුම වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෝත්‍ර රෝඩන්ගේ අධික තාපයට සහ ගිඩෝරගේ ග්‍රැවිටි බීම් එකට දුර්වලතාවයක් දක්වනවා. ඉතින් ඔන්න අද D&O Marvel අපි ඔයාලා වෙනුවෙන් මොන්ස්ටර්වර්ස් එකේ ඉන්න තවත් ටයිටන් කෙනෙක් ගැන අලුත් වීඩියෝ එකක් ගෙනාවා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තාම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.